අයිබුවන් බොහොම සුන්දර කාලයකක් මුණ ගැහලෙන්නේ. ඉතින් අලුත් අවුරුද්ද ටිකින් ටික ටිකින් ටික ටිකින් ටික ගෙවිලා යන වෙලාවෙයි අවුරුදු සම්බන්ධයෙන් කතා කරනකොට අවුරුද්දත් එක්කම කියවෙන නමක් තියෙනවා. ඔබ දන්නවා දැන් ලංකාවේ කේක් නිෂ්පාදනය සම්බන්ධයෙන් කතා කරනකොට රසය ගුණේ පෝෂණය කියන මේ අංග තුනම සපිරි දේශීය නිෂ්පාදනයක් තියෙනවා නම් අකුරු තුනේ නම ඒ කියන්නේ වාසනා. ඉතින් අද හදිසි වාසනා පිළිබඳව මොකද මතක් වුණේ කියලා ඔබට දිවියක සුවඳ මේ වැඩසටහන ආරම්භයේ හිතෙන්න පුළුවන්. මම ඇවිල්ලා ඉන්නේ දිරියෙන් ජීවිතේ ජයගත්ත සොඳුරු රසවතෙක් හොයාගෙන. කේක් වලට වඩා එතුමගේ ජීවිතේ හරි රහයි. ඒ නිසා අපි මේ වෙලාවේ අද විකසිත දිවියක නලමුදු සුවඳ මේ දිවියක සුවඳ සියස් අරගෙන ඇවිල්ලා තියෙන්නේ අපේ හොරණ වාසනා බේකර්ස් මේ සමූහ ව්‍යාපාර නිර්මාතෘවරයා අධිපතිතුමා දානන්ද බබුල මහත්මයාගේ ගෘහයට නැත්නම් නිවසට. අයිබුවන් ජීවිතය සම්බන්ධයෙන් කතා කරනට මෙතුමගේ ජීවිතය හරි රස මතක පිරි ජීවිතයක්. හැබැයි වෙලාවකට අර අනේක විදිහ දුක් දෝමනස්යන් විඳිනකොට ජීවිතයේ සදා සමය ගත කරනට ඒවා දිහා නැවත හැරී බැලීමක් කරනට එදා විඳපු දුක් අද හරි රහයි කියලා දැනෙන අවස්ථා නැතුවම නෙවෙයි. ඒ වගේ සුන්දර මතක ගොන්නක් සමග අපට සාකච්ඡා කරන්න පුළුවන් දිවේක සුවඳින් අද මෙතුමගේ ජීවිතය පිළිබඳව වාසනා බේකර්ස් සමූහ ව්‍යාපාරය නැත්තම් වාසනා සමූහ ව්‍යාපාරය ආරම්භ කරන්න මීට බොහොම කාලයකට කලින්. හැබැයි ඊටත් කලින් ජීවිතේ පටන් ගන්නෙ හරි පුංචියට. පුංචි මිනිහෙක් විදිහට. හැබැයි පුංචි මිනිහෙක් විදිහට ඔබතුමා ජීවිතේ පටන් අරගෙන ලොකු දැවැන්ත ව්‍යාපාරයක් බවට ඔබතුමාගේ ව්‍යාපාරය දියුණු කරනවා. මේ ආ මග කොහොමද සැකසෙන්නේ කියන කාරණා සම්බන්ධයෙන් කතා කරන ජීවිතේ අක්මුල් හොයාගෙන අපිට අතීතය යන්න සිද්ධ වෙනවා. මොකද මේ අතීතය අමතක කරලා වර්තමානයේ හෝ අනාගතය සම්බන්ධයෙන් හිතන්න පුළුවන් ජාතියක් නෙවෙයිනේ අපි. ඒ නිසා අපි මුලින්ම පටන් ගමු මේ ගමටම ගිහිල්ලා. මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා සියස් මාධ්‍යාලයට මේ අවස්ථාව අපට ලබා දීම සම්බන්ධයෙන්. මම ඉපදුනේ කල්ස දිස්ත්‍රික්කේ බ්ලස්සිංහල ආසනේ ගෝවින්නේ රැටියල කියන පුංචි ලස්සන ගමේ මේට වසර 61කට පෙර. ඒ කියන්නේ එතකොට දැන් මේ පදිංචි ගමමයි. පදිංචි ගමමයි. මම හැරගියේ නෑනේ මුදල් හදන්න ගමනේ. නෑ 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 නෑ. නෑ. ඉතින් මම අපේ පවුලේ 10 දෙනෙක් හිටියා. ඒ කාලේ පවුල් වල දරුවෝ 8 දෙනෙක් 10 දෙනෙක් අනිවාර්යෙන්ම ඉන්නවා. දැන් කියන්නේ පුංචි පවුල් රටක් කියන්නේ. ඒ කාලේ පිරිස වැඩිවීම තමයි පවුල්ගේ වටිනාකම සහ සංවර්ධනයේ තීන්දුව කරපු කාරණේ. ඉතින් අපේ පවුලේ 10 දෙනයි මම 10 වෙනියා. බඩපිස්සා. ඉතින් මං හිතන්නේ අපේ දෙමාපියෝ වැඩිපුරම අපේ පියතුමා කරේ ගුවිතැන් වැඩ. ඊට අමතරව මේ ප්‍රදේශයේ තිබුණු දැව කපා කොටාගෙන මොරටුව ප්‍රදේශය දක්වා ගංගෙන් ගිහිල්ලා ওই කලපුව හරහා මොරටුවට අරගෙන ගියේ කුයිකේගේ රාජකාරිය වුණා. ඉතින් බොහොම ලස්සන ජීවිතයක් ගත කරා. ගම සුන්දරයි. ගඟ කෙරෝලින් ගඟ ගලා බහිනවා. ඉතින් අපි බොහොම ලස්සනට සතුටෙන් සන්තෝෂයෙන් ජීවත් වෙන ගමන් අධ්‍යාපනයත් හැදෑරුවා. හොඳයි. ජීවිතයේ අධ්‍යාපනය කියන කාරණය සම්බන්ධයෙන් කතා කරනකොට පවුලෙන් ලැබෙන අධ්‍යාපනය මුලින් හරි වටිනවා. ඔබතුමාගේ ජීවිතය සම්බන්ධයෙන් කතා කරනකොට 10 දෙනෙක් කියලා කියන්නේ විශාල පවුලක් නේ බොබුල මහත්මයා. දැන් මේ විශාල පවුල නඩත්තු කරන තාත්තා මේ විදිහට තමන්ගේ කාය ශක්තිය මේ සියල්ල මේ කැප කරනකොට අම්මා මං හිතන්නේ ලොකු මෙහෙයක් කරනවා ගෙදර ඉඳලා ඔබතුමාලා මේ ඔබතුමාලගේ සාමාන්‍ය ගමේ විදිහට කිව්වොත් එම කරබෙල්ල උස්මහත් කරන්නේ. ඔව් ඇත්ත. ඇත්තෙන්ම ඉතින් අම්මට දරුවෝ 10 දෙනෙක් ලැබුණා කියන්නේම මාස කීයක්ද ඒ දරුවෝ බඩේ තියාගෙන ඉන්නේ. ඒක මහා හරි
ලස්සනයි. දැන් ඉන්න අම්මලාට සාමාන්‍යයෙන් මේ දරුවෝ එක්කෙනෙක් දෙන්නෙක් හදාගන්න අමාරුයි. නමුත් අපේ අම්මා දරුවෝ 10 දෙනෙක් හැදුවා. අපේ තාත්තා දරුවෝ 10 දෙනෙක් පෝෂණය කරා. ඉතින් මේක මහා ආශ්චර්යයක්. පදි රැකියාවක් නොකර නෑ මේ ගොවිතැන සහ සුළු ස්වයං රැකියාවක් කරමින් තමයි කටයුතු කරේ. ඉතින් අධ්‍යාපනය කියන එක අපිට ගෙදර තක්ෂලාවක් වුණා. විශේෂයෙන්ම අපිට වැඩිමහල් සහෝදරයන් විශේෂයෙන්ම හොඳට අධ්‍යාපනය හැදෑරුවා. ඒගොල්ලෝ පුස්තකාල වලින් පොතපත ගේනවා. අපි ඒ වයස් සීමාවටත් නොගැලපෙන ඉහළ මට්ටමින් පොත්පත් කියවන්න අපි නිතරම පෙළඹුණා, ආස දැක්වුවා. ඉතින් ඒ හරහා මම හිතන්නේ අපේ ගෙදරම තක්ෂලාවක් බවට පත් වුණා. අපිට ගොඩක් වෙලාවට පාසලෙන් අධ්‍යාපනය ලැබෙනවට වඩා වැඩි අධ්‍යාපනයක් ගෙදරින්ම ලැබුණා. දෙමව්පියෝ අපිව හරි තැනට ගන්නට, හොඳ පුරවැසියන් කරන්නට ලොකු උත්සාහයක් කරා. මොකද ඒ දෙදෙනාටම හොඳ දැනුමක් සහ අවබෝධයක් තිබුණා ජීවිතය සම්බන්ධයෙන්. ඒ ටික අපිට ලබා දුන්නා. හොඳයි. දැන් ඊට පස්සේ ටික ටික මේ ඔබතුමා පුංචි සන්දියේ ටිකක් වැඩිමහල් වයසට එනකොට පාසල් අධ්‍යාපනය සම්බන්ධව කතා කරොත් එහෙම මුලින් ගමේ ඉස්කෝලෙට යන්නේ, ගමේ පාසල. ගමේ පාසලෙන් තමයි ටික ටික නගරේ කරා මේ අවතීර්ණ වෙන්නේ. ඒ ගමනත් කෙටියෙන් හරි කියන එක වටිනවා. ඔව්, මට අදත් මතකයි මේ අපේ නිවස ඉස්සරහා තියෙන පාසලට තමයි මම මුලින්ම ගියේ. මට මතකයි අදත් මම මේ අකුරු කියවපු අයන්න කියවපු දවස. ඉතින් අපේ අම්මා කැවුම් පිංගානකුත් හදාගෙන පාසලේ විදුහල්පතිතුමා හම්බෙන්න ගිහිල්ලා අර හෝඩි පොතත් අරගෙන ගිහිල්ලා කිව්වා මේ අපේ පුතාට අද අකුරු කියවන්න තියෙනවා මෙන්න මේ අහවල් වෙලාවට කියලා. එතුමා ඒ වෙලාවට අකුරු කියෙව්වා. ඉතින් මගේ ජීවිතයේ අමතක නොවන දවසක් සහ අවස්ථාවක් තමයි ඒක. ඉතින් ඊට පස්සේ මම පාසලට ඇතුළත් වෙලා 7 ශ්‍රේණිය දක්වා මේ පාසලේ ඉතාමත්ම හොඳින් අධ්‍යාපනය ලැබුවා. අධ්‍යාපනය ලැබනවට වඩා ඒ වගේ ක්‍රීඩා කටයුතු වගේම සහ කුෂි කර්මාන්තයට ලොකු නැඹුරුවක් දැක්වා පාසල. මං හිතන්නේ පාසල ගෙවත්තක් වගේ. ඒ කියන්නේ රැටිල කනිෂ්ඨ විද්‍යාලය. රැටිල කනිෂ්ඨ විද්‍යාලය. ඉතින් අපි ඒ තුලින් ඒ දේවල් වලටත් මුල පිරුවා. හොඳයි. ඔබතුමා මේ විශේෂම කේක් කර්මාන්තය විතරක් නෙවෙයි හොඳ ව්‍යාපාරිකයෙකුගේම හොඳ ගොවියෙක් කියලාත් මම දන්නවා. අපි කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් කතා කරමු අනිවාර්යෙන්ද. මොකද වස විස නැති රටක් කියන තේමාව වර්තමානයේ වඩාත් වැඩියෙන් කතා කරන ඔබතුමාලා කියව කියව ඉන්නේ නැතුව ප්‍රායෝගිකව ඒ කාර්යය නෙල්ලා අත්දැකීම ලබා දෙනවා රටේ ජනතාවට. ඔබතුමා අත්දැකීම ලබා ගන්න අතරවාරේ ඒක හරි වටිනවා. අපි ඉදිරියට කතා කරමු. දැන් කනිෂ්ඨ විද්‍යාලයෙන් පස්සේ ඔබ මහාවිද්‍යාලයට ඇතුළු වෙනවා. ඊට පස්සේ ගෝවින්න මේ ළඟ කිලෝමීටර් 3ක් ඇති. අපි පයින්මයි යන්නේ. ගිහිල්ලා මම 8 ශ්‍රේණියට ඇතුළත් වුණා. ඇතුළත් වෙලා අධ්‍යාපනය හදාරන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. පෙනී සිටිනකොට මට ලොකු ඛේදවාචකයක් එනවා. මේ අපි ගොවිතැන් වැඩ කරනවා, කුඹුරු වැඩ කරනවා නොවැම්බර් ඔක්තෝබර් මාසේ. මම හිතන්නේ එහි මඩ ගිහිල්ලා දෙසැම්බර් විභාගයට ලියනකොට මගේ එක හැක් පේන්නේම නැහැ. ඔබතුමා ඔය මතු කරපු කාරණය දැන් වර්තමානයේ කුඹුරකට ලියද්දකට එහෙම නැත්තම් කොටුවකට බහින ළමයි හරි අඩුයිනේ. අද තාක්ෂණය හරි දියුණුලා. හොඳයි තාක්ෂණය දියුණුනේ. කොහොඳයි අපි තාක්ෂණික ලෝකෙක ජීවත් වෙන්නේ. විශ්වෙම ඒක ගම්මානයක් බවට පත් වෙලා කියලා අපි කතා කරනවා. හැබැයි දියුණුවේ තාක්ෂණයෙන් අපි හරි දේද අරගෙන තියෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාලා දැන් අධ්‍යන පොත සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මාසයක් තියෙද්දිත් කෙතේ කමතේ කුඹුරු වැඩ කරනවා. ඒක අපේ ජීවිතේට ලැබිච්ච උරුමය. ඉතින් ඇහෙට මඩ ගිහිල්ලා මේ මම නායනාරෝග්‍ය ශාලාවට ගිහිල්ලා කොළඹ තනියම ඒ අවුරුදු 16 විතර කාලෙත් තනියම ගිහිල්ලා ප්‍රතිකාර අරගෙන එනවා. ඉතින් විදුහල්පතිතුමා කිව්වා මට, දයානන්ද ලබන අවුරුද්දේ අපි මෙඩිකල් එකක් දාලා ලබන අවුරුද්දේ විභාගෙ ලියමු කියලා. නෑ මම කිව්වා නෑ සර්, මම මේ අවුරුද්දේ කොහොම හරි මේ විභාගෙ ගිහිල්ලා පාස් වෙනවා කියලා. දැඩි අවශ්‍යයන් උදේවරුව මම හිතන්නේ නායනාරෝග්‍ය ශාලාවට යනවා. හවස්වරු ඇහිලා විභාගෙ ලියනවා. විභාගෙ ලියලා සම්මාන පහක් සහිතව විභාගෙ පාස් වෙනවා. 1973 අවුරුද්දේ. 1973 අවුරුද්දේ. 70 දශකයේ සම්බන්ධයෙන් කතා කරනකොට ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කතා කළත්, කලාව සාහිත්‍ය සම්බන්ධයෙන් කතා කළත් හරි පුනරුදු යුගයක් කියලා මට හිතෙනවා. බබළු මහත්මයා, හේතුව ලංකාවේ විද්වතුන් සම්බන්ධයෙන් කතා කරනවා, කලාකරුවෝ සම්බන්ධයෙන් කතා කරනවා, චින්තකයෝ සම්බන්ධයෙන් කතා කරනවා, අලුත් ලෝකයක් සම්බන්ධයෙන් හිතන මිනිස්සු වැඩිය පහළ වෙච්ච සහ ජනිත වෙච්ච යුගයේ විතර මේ 70 යුගය හඳුන්වන්න පුළුවන්. දැන් ඔහොම විභාගය සමර්ථ වෙලා ඔබතුමා පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, එහෙම නැත්නම් ඉහළ අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය මේ ක්ෂේත්‍රයට යොමු වෙනවා. ඔය යොමු වීමම ජීවිතේ වෙනස් හැරුමකට හේතු සාධකයක් බවට පත් වෙනවා. ඒ මතක පිළිබඳව අපිට කතා කරන්න තියෙන කොහේටද ඇතුළත් වෙන්නේ?
මම උසස් පෙළ විභාගෙට කලාංශයෙන් ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා ප්‍රතිඵල ආපුවාම මට හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. 1976 අවුරුද්ද අපි විභාගෙට ලියන්නේ. ඉතින් මේ විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් මට තියෙනවා ප්‍රමාණවත්. ප්‍රීවියස් රිසල්ට් අරගෙන බැලුවාම මම ඉහළින්ම සමත් ලේසියෙන් විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. ඉතින් මම ඒ පිළිබඳව බලාපොරොත්තුෙන් මගේ අනිකුත් කටයුතු කරගෙන ඉන්නකොට තමයි මම හිතන්නේ 1977 ඒ දේශපාලන වෙනස එනවත් එක්කම රට ඇතුලේ විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමය, දිස්ත්‍රික්ක ක්‍රමය, ප්‍රමිති කිරීමේ ක්‍රමය ගෙනහැල්ලා ලොකු වෙනසක් සිද්ධ කරා. ඒ වෙනසේ ප්‍රතිඵලයක් ලෙස අපිට ගෙදර ඉන්නට සිද්ධ වුණා. මම හිතන්නේ ගිහිල්ලා මම සෙනෙට් එකට ගිහිල්ලා බලනකොට මට විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන ලකුණු දෙකක් මාදි. එතකොට දෙවෙනි පාට විභාගේ දාලත් ඉවරයි සිලෙක්ෂන් එනකොට. මම බැලුවා කල්පනා කරා මොකද කරන්න කියලා. මම දැන් පස්සට ගියේ නෑ. මම පෙරදිනේ විශ්වවිද්‍යාලේ බාහිර උපාධි අපේක්ෂක ලෙස ලියාපදිංචිලා උපාධි හදාරන්න තීන්දුව කරනවා. සහ ඒ වෙනුවෙන් ප්‍රථම උපාධි පරීක්ෂණයට පෙනීලා උසස් ප්‍රතිඵල ලබා ගන්නවා. ඊට පස්සේ මම කල්පනා කරා මේ ප්‍රථම GEQ කියලා අපි කියන්නේ GEQ විභාගයට ලියලා මට ප්‍රතිඵල ගන්න වසර 3.5ක් ගියා. කාලේ තාමත්ම ජීවිතේ වටිනාම කාලේ මම එතෙන්දි තීන්දුවක් ගන්නවා. 10 දෙනෙක්ගෙන් යුත් පවුලක 10 වෙනියන් ලෙස ඉපදිලා දෙමව්පියන්ට යුතුකම් කරන්න ඕන, සමාජයට යුතුකම් කරන්න ඕන, සහෝදර සහෝදරියන්ට යුතුකම් කරන්න ඕන. ජීවිතේ මේ ආකාරයට තවත් අවසර ගණනාවක් ඉස්සරහට ඇදිලා ගියොත් මට යුතුකම් කරන්න ඉෂ්ට සිද්ධ කරන්න වෙන්නේ නැහැ කියලා තීන්දුවක් ගන්නවා. කොහොම හරි අන්නේ යුතුකම් ටික ඉෂ්ට කරන්න මොනව හරි කරන්න ඕන කියලා. මිනිස්සු ජීවිතේ තීන්දුව తీරුම් ලබා ගන්නවා. සමහර ලාවට බෝබල මහත්මයා ඇතම් තීන්දු ක්ෂණිකව ගන්න ඕන තීන්දුව බවට පත් වෙනවා. සමහර ඒවා දීර්ඝකාලීනව සාකච්ඡා කරලා ගන්න ඕන තීන්දුව බවට පත් වෙනවා. හැබැයි ජීවිතේ හරිතන හරි විදිහට හරි තීන්දුව ගන්න ඕන. ඒ ගන්නත් ජීවිතේ යම් මම හිතනවා හොඳ පරිචයක් තියෙන්න ඕනේ කියලා. හැබැයි ඔබතුමා ජීවිතේ ගන්න යම් යම් තීන්දුව తీරන විටක සාර්ථකයි, විටක අසාර්ථකයි. හැබැයි අසාර්ථකත්වයේ මතම තැවි ඉන්නට වඩා ඔබතුමා ජීවිතේ වෙනස් දෙයකට දකිනවා. ඒ දකින ගමන ගැන අපි කතා කරනවා. ඒ කතා කරන්නේ පොඩි විරාමයක් අරගෙන කතා කරමු. කෙටි විරාමයක්. ඉරමින් පස්සේ අපි නැවතත් මුණ ගැහිලා මේ දිව්‍යක සුවඳ. ඉතින් දිව්‍යක සුවඳ දවසේ අපි ඔබත් එක්ක කතා කරන්නේ කොයි ස්ථානයේ ඉඳලාද කියලා. අපි අපේ මේ කතාබහ ආරම්භයේ කිව්වා ටිකක් හරිබරි ගිහිලා වාඩි වෙලා නැවත අපේ පුරුදු සංකතනේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අද වාසනා සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමන් නැත්නම් නිර්මාතෘතුමන් අපේ දයානන්ද බෝපල මහත්මයාගේ ගෘහය නැත්නම් ඒ නිවසේ ඉඳලායි අපි කතා කරන්නේ. විවිධ ස්ථානවල අපිට මුණ ගැහිලා කතා කරන්න පුළුවන් සුන්දර නිවසක් හොඳට නිමවා තිබෙනවා. ජීවිතය සබාදහම මේ හැමදේම හොඳට විදින කෙනෙක් අපේ දානන්ද මහත්තයා. දැන් අපි නතර කරේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන්. ඊට පස්සේ ජීවිතයේ ලොකු පෙරලියක් සිද්ධ වෙන සමයක් බවට රටේ දේශපාලන වාතාවරණයත් පත් වෙනවා. මේක දයානන්ද බෝමුල නම් එකල වර්තමානයේ හදවතින් යවුණයි තරුණයි තමයි එකල යවුණයාට මේක කොහොමද බලපාන්නේ? ඔව් මං හිතන්නේ මේ 1970 ගණන් වල අගභාගයේ මේ රටේ සිදුවෙච්ච දේශපාලන පෙරලියත් එක්ක තරුණ ප්‍රජාවගේ බලාපොරොත්තු බොහෝ වෙලාවට සුන් වෙන තත්ත්වයක්
තිබුණයි කියලා මම විශ්වාස කරන්නේ. ඔබතුමා කියනවා දැන් මේ අවුරුදු 3 මට බලන් ඉන්න සිද්ධ වෙනවා. බලන් ඉන්නකොට මගෙන් වෙන්න තියෙන යුතුයකම් කවුද කරන්නේ? ඉතින් ඒකයි. ඉතින් ඒක නිසා මුළු තරුණ ප්‍රජාව මං හිතන්නේ එකට එකතු වෙලා ඒ පිළිබඳ විරෝධය දක්වන්න තීන්දුව කරේ නැත්නම් තීන්දුව කරේ දේශපාලන වැඩසටහනකට එකතු වීම. ඒ කාලේ අපි තරුණ වශයෙන් විශේෂයෙන්ම වාමාංශික දේශපාලනය සම්බන්ධයෙන් පොතපත කියවපු ඒ වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා හිතන ප්‍රජාවක් ලෙස අපිත් එකතු වුණේ වාමාංශික දේශපාලනයේ. මට හිතෙනවා මේ අදට වඩා මේක කොයි විදිහට බාරගන්නේද කියලා කියන්න දන්නේ නැහැ. මට දැනෙන හැඟෙන දේ මම කියන්නේ බොබුල මහත්මයා අදට වඩා එකල තාරුණ්‍ය හරි සබුද්ධිමත් කියලා මම හිතනවා. ඔව් මං හිතන්නේ 70 දශකයේ කියලා කියන්නේම කෝට්ටේ යුගයෙන් පස්සේ මේ ශ්‍රී ලංකා දූපතේ තුල සෑම අංශයකින්ම ඉතාමත්ම ඉහළ මට්ටමකට නැත්නම් ප්‍රශස්ත මට්ටමකට කලාව සාහිත්‍ය දේශපාලනය සංගීත ඔය සෑම අංශයක්ම මිනිස්සුගේ මනුස්සකම වඩා වර්ධනය වෙච්ච යුගයක් කියලා මම විශ්වාස කරන්නේ. ඒ යුගයෙන් පන්නරේ ලැබපු අපි මම හිතන්නේ 80 දශකයේ වෙනකොට ඒවා අපේ හදවතේ කිනා බැහැලා තියෙච්ච නිසා. හැබැයි ජීවිතේ ඔබතුමා ලොකු හැරුණකට ලක් කරන මේ සිදුවේ. ඔව් මම මගේ ජීවිතේ ප්‍රධානම හැරුම් ලක්ෂය වෙන්නෙම මේකේද වාචකය. කොහොමද හැරුම සිද්ධ වෙන්නේ? ඔව් දැන් අපි 88 අවුරුද්දේ ඒක ප්‍රබල විදියට මතවාදයක් විදියට රට ඇතුළේ ගෙනිච්චා වගේම සක්‍රීය විදියට මේ දේශපාලන ව්‍යාපාරය තුළ අපි ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාත්මක වීම තුළ ආරක්ෂක අංශයේ අපි ගියා සැකෙන් බැලලා අපි ඒක අවදියේ මට මතකයි රාත්‍රියේ අවත්තරගුර ගන්නවා. අරගෙන මම හිතන්නේ එදා අපි අවසන් කරන්න තමයි අරන් ගියේ. නමුත් මොකක් හරි වාසනාවකට එහි ආපු ඒ ප්‍රධානියාගේ තීරය ඒ මනුස්සකම නිසා මගේ කතන්දරය අහලා එතුම මාව නිදහස් කරා. ඔබතුමා ඍජුව ප්‍රශ්න කරන අසස් ඍජු උත්තර දෙනවා. ඍජු උත්තර දෙනවා. මගේ මම හිතුවා මේ මගේ අවසාන මොහොත කියලා. ඒතුමයි මම අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේම මට විනාඩි 5ක් ඔබතුමා එක්ක කතා කරන්න පුළුවන් කියලා. එතුම අවස්ථාව දෙනවා. විනාඩි 5 විනාඩි 20ක් 25ක් වෙනකන් දික්ුණා. අවසානයේ එතුම තීන්දු කරනවා මගේ වසර 18ක හමුදා ජීවිතේ කිසිම කෙනෙකුට නොදුන්න chance එකක් මම ඔබතුමාට දෙනවා. තමසෙට දෙනවා. දැන් ගිහිල්ලා හොඳින් ජීවත් වෙනවා කියලා මාව අපව වුණා. මේ රවුල්ව නිවරදිව හරියට කතා කරන වචන වල කොයිතරම් ලොකු බලයක් තියෙනවා. මම හිතන්නේ ඒක තමයි. මගේ ජීවිතේ සාර්ථකත්වයේ ලබා ගන්න මට මා හිතන්නේ මගේ වචන මගේ භාෂා හැකියාව මම හිතන්නේ බලපෑව. ඒක තමයි 70 දශකයේ ඉගෙනගත්ත දේ. අනිත් පැත්තෙන් හැබැයි කෙනෙකුට මිනිස්සුන්ට දැනෙන්න කතා කරන්නත් පුළුවන්. හදවතින් කතා කරන්නත් පුළුවන්. හදවතින් කතා කිරීම වෙනම කලාවක් විතරක් නෙවෙයික ලේවලම තියෙන්න ඕන දෙයක්. මම හිතන්නේ ඒකට විශේෂයෙන්ම බලපානවා කලාව සාහිත්‍ය සංගීතයේ රස විඳීම රසඥතාවය කියන මේ මහා දෙවන්ත කාරණා එකට බලපානවා. ඒ තුල අපි හිටියා කලාව සාහිත්‍ය කියන එක අපි ජීවිතේ කොටසක් ලෙස තමයි අදත් අපි සලකන්නේ. ඒ වෙනුවෙන් අපි ඉතා විශාල වැඩ කොටසක් කරනවා වගේම අපි සංවේදී. ඉතින් මම හිතන්නේ අපි ජීවිතේ ඒ පැත්තෙන් සාර්ථක වෙන්න ඒ කරුණු ගොඩක් බලපෑවා. මම හිතන්නේ ජීවිතේ ලොකු අවස්ථාවක් ලැබුණා මගේ හැකියාව නිසා මට එතනින් ගොඩේ නැත්තම් මම එදා ඒ අවසානයේ සෝම් පිටණියේ මිහිදන් වෙන්න නෙමෙයි පිච්චෙන්නේ තිබුණා. ජීවිතේ විටක දුක විටක සතුට මේ දුක සහ සතුට දුක සහ සැප මේක සියල්ල සමබරව පවත්වාගෙන යන්න පුළුවන් නම් බුදුම මහත්මයා අටලෝ දහමට අනුව අපිට මේ සියල්ල කළමනාකරණය කරගන්න හැකියාව තියෙනවා නම් ජීවිතය පිළිබඳව සුභවාදීව හිතන්න හැකියාව තියෙනවා නම් ජීවිතය වෙනස් කරගන්න බැරි කමක් නැහැ. ඔබ එහෙම ජීවිතය වෙනස් කරගන්නවා. දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබන කෙනෙකුට සමහරට ඉන්න පුළුවන් මම මොකටද මේ බේකරි කර්මාන්තය වගේ තෝරගන්න. හැබැයි ඔබතුමා ඥාතිය ළඟට යනවා ජීවත් වෙන්න ඕනේ හින්දා. හැබැයි පස්සේ ජීවිතය වෘත්තිය බවට පත් වෙන්නේ බේකරි කර්මාන්තය. ඒ නිසා තමයි මම හිතන්නේ ලංකාව පුරා විහිදී පැතිරී තිබෙන මේ වෙළඳ ජාලයක් වාසනා වේගස් නමින් පුද්ගලික සමාමක් විදිහට ඔබතුමා ලොකු මෙහෙයක් කරලා ජීවිත ගොඩකගේ මේ මිනිස්සු ගොඩකගේ ජීවිත සුන්දරත්වය ගේන්න උත්සාහ කරන රැකියා කොයිතරම් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවද? කොහොමද මේ යාළුවගේ බේකරිය නැත්නම් ඥාතියගේ බේකරිය මේ ගමන පටන් ගන්නෙ? ඔව් මම ඇත්තෙන්ම එතෙන්ට යන්නේ මොකද මම ගමෙන් පිට වුණා.
මගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන්. පිටවෙලා මම නොයෙකුත් පළාත්වල ඇවිදගෙන යනවා, කිසි අරමුණක් නැහැ. එක දවසක් මගේ ඔය ඥාතියගේ දෙට්ට ගියාම එතුමා එතකොට ඉස්සෙල්ලා වැඩ කරේ ලිටල් අයන ආයතනෙ. ඉතින් මම මල්ලි දැන් ඒ බේක් එහෙ නැහැ. මම දැන් අලුතින් පටන් ගත්ත තැනක වැඩ කරන්නේ. එතන ඉතාමත්ම හොඳයි. අලුතෙන් යන්ත්‍ර සූත්‍ර ගැනහල්ලා ඉතාමත්ම හොඳට වැඩ කටයුතු කරගෙන යනවා. මල්ලිටත් උන්නම් එතනට එන්න වැඩ කරන්න කියලා කිව්වා. ඉතින් මම රීසතුන. මොකද මට ඉවෙලම හිතුණා මේ මගේ ජීවිතය වෙනස් කරන තැන මෙතන කියලා. ඉතින් මම ගිහිල්ලා එතන ගිහිල්ලා ඉන්ටර්වෝකට ගිහිල්ලා පාස් වෙලා ඒ වැඩ කටයුතු කරනවා. හැබැයි මම බේකරියක් හරියට දැකලා තිබුණේ නැහැ. මට කරන්න දෙයක් එතන මට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මම මුලින්ම ගිහිල්ලා මම නිකන් හිටියේ නැහැ. මං අර ඒ භාජන හොදනවා, ගේ අතු ගන්නවා, ඒ සියලුම කටයුතු කරනවා. මට නිකන් ඉන්න හිතෙනම මිනිස්සෙක් නෙවෙයි. මම ඒ ටික දවසක් යනකොට එතන ආයතනේ පැවිසි අතර වැඩ කරන ආයතනයක් දිවා රාත්‍රී. මම පැවිස්සක් විතර වැඩ කරනවා දවසට. මගේ ඒක සතුට. ඉතින් එහෙම වැඩ කරගෙන මම මේ බේකරි කර්මාන්තයේ විශේෂයෙන්ම කේක් නිෂ්පාදනයේ පිළිබඳව නොයෙකුත් පරීක්ෂණ කරනවා. මට ඒ අවස්ථාව ලබා දෙනවා ඒ කල්මනාකාරීත්වය සහ ඒ අයිතිකරුවන්. ඉතින් මම ගොඩාක් වෙනස්කම් රාශියක් මේ ශ්‍රී ලංකා දීපය තුළ බේකරි කර්මාන්තයට ලබා දෙනවා. ඒ පරීක්ෂණ මගින් පොතපත කියවලා නොයෙකුත් තොරතුරු ඒ කාලේ අන්තර්ජාලය නැහැ. නමුත් පොතපත කියවලා ලයිබ්‍රේරි වලට ගිහිල්ලා පොතපත කියවලා ඒ තොරතුරු හොයාගෙන ඒවා ප්‍රායෝගික වශයෙන් බේකරියේ නිර්මාණය කළා. ගොඩාක් දේවල් මේ ශ්‍රී ලංකේ බේකරි කර්මාන්තයට මම ලබා දෙනවා. ඒ තුළ මගේ සාර්ථකත්වය එතන මතු වෙනවා. අවසානයේ වසරම හිතන්නේ දෙකක් යනකොටම මම එහි ප්‍රධාන තනතුරු හතරක් නැත්නම් පහක් තනියම දරනවා. පැවිස්සක් වැඩ කරනවා. මට කියන්න සතුටුයි. එක වර්ෂයක මම නිවාඩු වරන් තියෙන දවස් තුනයි. ඔබතුමාම කියනකොට මේ දැන් වර්තමානයේ වාසනාභියක සායතරේ ඉන්න සේවක මණ්ඩල ඔය වැඩසටහන අපි දන්නවා නරඹනවා. අර ගහදන්න පුද්ගලයාට කොළ කඩපාන්න ඕනේ නැහනේ. පොඩි තැන ඉඳලා වැඩේ පටන් අරගෙන ඔබතුමා ඉහළ කළමනාකාරීත්වය දක්වා කෙටි කාලීන ලොකු ගමනක් එනවා. හැබැයි කෙටි කාලීන ලොකු ගමනක් එනකොට මිනිස්සු සාමාන්‍යයෙන් කියනවා ඉවසන්න ඕනේ, බලාගෙන ඉන්න ඕනේ, අවස්ථාව ලැබෙනකන් ඉන්න ඕනේ. සමහර වෙලාවට කියනවා කෝ අපි වැඩ කරනවා, කෝ හරි තැනක් නැහැනේ, කිසි ඇගීමක් නැහැනේ. එහෙම කියන මේ කතා ඕනෑතරම් කාර්යාල තුල අපිට ඇහෙලා තියෙනවා. හැබැයි ඔබතුමා වැඩ කරලා ආයතනයේ ප්‍රධානින්ට පෙන්නනවා මට යමක් කරන්න පුළුවන් කියන කාරණේ. සාමාන්‍යයෙන් පැය 24න් පැය 20ක් වැඩ කරනවා කියන්නේ ලේසික පහසු කාර්යයක් නෙවෙයි. තරුණෙක් විදිහට ඒකල කොයිතරම් අවශ්‍යතාව තියෙන්නේ නැද්ද? මොකටද බයිසිකලේ කතාව? දැන් මම ඔය ආයතනයේ වැඩ කරන ගමන් ඊට පස්සේ 94 අවුරුද්දේ ලංකාවේ දේශපාලනේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. චන්ද්‍රිකා මෙතනිය ජනාධිපතිනිය වෙනවා. ඒතකොට මේ පළාතේ ප්‍රධාන සංවිධායක වශයෙන් රජයේ ශ්‍රී ලංකා දහස් පක්ෂයේ කටයුතු කරන මගේ හිතවතෙක්. එතුමා මට පණිවිඩයක් කියවනවා, දයානන්ද දැන් එන්න මෙහේ, කිසි කරදරයක් නැහැ, මම ඒ සියල්ල බලා ගන්න. ඔබතුමා මෙහෙට එන්න කියලා. ඉතින් මම තීන්දුවක් අරගෙන ආයතනින් ඉල්ලා අස්වීමේ ලිපි දෙනවා. නමුත් ඒ අයිතිකරුවන් පිළිගන්නේ නැහැ. තුන්වෙනි අවස්ථාවක් දුන්නාට පස්සේ කිව්වා කමක් නැහැ දයානන්ද, එහෙනම් යන්නම්. හැබැයි මේ වැඩ ටික කරන්න කිසිම කෙනෙක් අපිට හොයා ගන්න අධ්‍යක්ෂතුමෙක් මට තමයි මේ ටික කරන්න වෙන්නේ කියලා. මං කනගාටු වගේ එතනින් අයින් වෙලා එන ගමන් මගේ හිතවතෙක් ඉන්නවා, මේ කර්මාන්තය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන මගේ දෙවෙනි අවසයෙන් වැඩ කෙරුවා. එතුමා මේ පොඩි ප්‍රශ්නයක් වෙලා ආයතනින් ඉවත් කරන්න සිද්ධ වුණා. ඉවත් කිරීමට මුල් වුණේ මමම තමයි. ඒක නීතිය හරියට කරන මගේ හිතවතයි කියලා මම මෙලිවෙන්නේ නැහැ වසර 6 තුල. ඉතින් එතුමා කතා කරා දයනන්ද අයියේ බේකරියක් තියෙනවා, අපි බදු අරගෙන කරමු කියලා. ඉතින් මම සතුට වෙනවා. අපි නෝන විරුද්ධ වෙනවා. දෙදෙත් මම මේ කටයුතු කරන මොකද නගරයේ ගමට යනට වඩා නගරේ මේක කරන්න පහසුයි කියලා ඒ චින්තනෙ මා ගාති වුණා. පටන් ගත්තා මාස 4ක් 5ක් විතර යනකොට මං හිතන්නේ අපි දෙන්න පමයි නෝනයි නෝනගේ මල්ලි වැඩ කරනවා, තවත් සේවක දෙන්නෙක් අරගෙන අර මගේ හිතවතා වෙළඳාම් කටයුතු කරනවා. මා ගාති එක රුපියල් 60,000ක් විතර ඉතිරි වෙච්ච සල්ලි තිබුණා. 94 අවසාන භාගය බලනකොට මුදල් ඉවරයි සේවය. බලනකොට මා තරුණයෙක් වශයෙන් මම හිතන්නේ නොයෙකුත් උපක්‍රම වලට අහුවෙලා ඒ මුදල් ටික විනාශ වෙලා තිබුණා. බලනකොට කිසිම මුදලක් නැහැ. අර තීච බඩු ටික විතරයි. අපි තීන්දුව ගන්න ගමට යන්න ඕනේ කියලා. එතෙන්දී අපිට ගේන්න මුදලක් තිබුණේ නැහැ. බැලුවා ඉතින් මම එදා වැඩ නවත්තනවා. පුඩුට වෙන වාඩිලා ඉන්න ඉස්සර අපි ගේගුත් කුලියට අරන් තිබුණේ. අපේ නෝනා
සල්ලි නැහැ කිව්වහම ටින් එකක් අරගෙන එනවා. එන්න කඩදාසියක් දාලා බිමට දානවා. දාලා එළුවා රුපියල් 5200ක් මුදල් තියෙනවා. ටින් එකේ. රුපියල් 5 කාසි. ඒ විශේෂයෙන් මෙතුමිය කැටයට දාලා දුන්නේ මටයි මල්ලිටයි ඇඳුම් මහලා දෙන්න. කලිසම් මහලා දෙන්න. මට එක කලිසමයි තිබුණේ. ඉතින් ඒ වගේම ඒ සිද්ධියට අදාළව ඒ බීගඩි කරන කාලේ අපි බීගඩි හිමියගෙන් තමයි පුට්බැෂිලයක් අරගෙන තිබුණේ. එතුමා අපිට ඒක නිකන් දුන්නා. එක දවසක් උදේ ඇවිල්ලා එතුමා කියනවා මම අද එකට මේ බයිසිකලේ විකුණනවා. පුළුවන් නම් ඔයගොල්ලෝ ගන්න රුපියල් 3500යි නැත්නම් මම අද මේක විකුණනවා කියලා. ඉතින් මේක මහා ප්‍රශ්නයක් අපිට බඩු විකුණන්න වෙන්නේ නැහැ. ඒ පාරමන් ඕනට කියන මෙන්න මේව එකක් ඇවිල්ලා මහත්යගේ මොකද කරන්නේ කියලා වෙන මෙතුමිය පිච් එකම වස්තු මම දැන් කඩේ පිච්චිච්ච වෙලා ඉතු වෙලා තියෙන එකම දේ කඩේ චේන් එක මට ගෙනලා දුන්නා. මේක විකුණලා නැත්තම් උගස් තියලා අපි බයිසිකලිය ගමු කියලා. ඒක නගරෙට ගිහිල්ලා අපි මල්ලි වැල්ල උගස් තියලා රුපියල් 3500ට බයිසිකලිය ගන්නවා. ඔව් ඒක තමයි ඒක වාචිකේ. අර 5200 අරගෙන තමයි අපි ගමට එන්නේ. එමිල්ලා මොකද මම ඔය වැඩ කරන අතර වාරේ අපේ කඩේ පිච්චුවා. ඊට පස්සේ පිටිපස්ස නිදහස් වෙවන මම අපේ නෝනා අවුරුදු 3ක් විතර ගාමට ඒක වැඩ කරා. කලින් ඊට පස්සේ එතුමිට ගමට එන්න පුළුවන්. මං කිව්වා ඔයා ගිහලා බීගරිය බඳින්න. මගේ දැන් ජීවිතේ ගොඩ යන තැන මෙතන. මට එන්නේ නැහැ. මං රූප සටහන් ඇඳලා ඒ තාක්ෂණික වැඩසටහන් ගියා දීලා සේරම එතුමියට පැවරුවා. එතුමිය ඉතාමත්ම දක්ෂ විදිහට ඒක නිර්මාණය කරා. මම දැකලවත් නැහැ ගමට එනකම් බීගරිය ඇහිලා බැලුවා. ඉතාමත්ම ලස්සනයි සාර්ථකයි. ඉතින් ඒ බීගරිය අපි පටන් ගන්නවා 1995 අවුරුද්දේ ජනවාරි මාසේ 28 වෙනිදා පළමුවෙන් පටන් ගන්නවා. එතකොට අපි රුපියල් 5200 ඉතුරුනේ රුපියල් 3000යි. මොකද විශාල ජනතාවක් මාව බලන්න ආවා. මම දැන් 3000 රුපියල් 2000ක් විතර ඉවරයි. හොඳයි. ජීවිතේ පිළිබඳව තව රස මතක තියෙන අපිට කතා කරන්න. ඒ අතරේ විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕනේ දැන් ඔබතුමා සම්බන්ධයෙන් කතා කරනකොට වාසනා සමූහ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් අපිට අවසාන පරිච්ඡේදයේ සාකච්ඡා කරන්න හැකියාව තියෙනවා. ඔබතුමාගේ ජීවිතේම මේ කර්මාන්තයත් එක්ක ගෙවුණා කියලා කිව්වොත් ඒක වැරද්දක් නැහැ. අනිත් පැත්තේ ඔබතුමාගේ චින්තනයේ හිතන විදිය මට මතක් වෙනවා. මේ වෙලාවේ ප්‍රේමකීර් දල්විස් කීර් මාධ්‍යවේදී අසොඳුරු මිනිසා වික්ටර් රත්නායක වෙනුවෙන් ගීතයක් රචනා කරනවා. යසෝදරා වේවා ඔබ යසෝදරා වේවා කියලා. බිරිඳක් වෙනුවෙන් සැමියෙකුට තමන්ගේ බිරිඳ යශෝදරාවක් කියලා හිතන්න පුළුවන් නම් ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් ඒ බිරිඳ කොයිතරම් වාසනාවන්ත ඇත්තියක් බවට පත් වෙනවද මං හිතනවා ඔබේ ජීවිතේ. ඇයි යශෝදරාවක් ඒ හමුවීම එක්වීම සහ ජීවිතය ගැනත් කෙටියෙන් හරි සිහිපත් කිරීම හරි වටිනවා. මගේ ජීවිතේ අතිශය සාර්ථකත්වයේ තියෙන්නේ අපේ නෝන මහත්මියන්ගේ එතුමිය මම හිතන්නේ භාර්යාවක් වශයෙන් පමණක් නෙමෙයි මවක් ලෙස සහෝදරියක් ලෙස නිතරම අපිත් වාත් එක්ක හිටියා. මම හිතන්නේ ව්‍යාපාරික කටයුතු වලදී එතුමිය විද්‍යා අධ්‍යාපනය ආධාරපු දැනුමක් වශයෙන් ව්‍යාපාර ලෝකයේ පිළිබඳව ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුම තිබුණේ නැහැ. නමුත් ඇය ඉගෙනගෙන මම හිතන්නේ මටත් වඩා ඉහළට ගිහිල්ලා දැන් සැලෙන අදිස්ථානේ මම හිතන්නේ අර මාව හමුදාවෙන් අරන් යනකොට වුණත් එතුමිය දැඩිව මම හිතන්නේ හැඟීම් බර අවස්ථාව මට අදත් මතකයි. නමුත් කඳුළු සැලුව තැනැත්තියක් නෙමෙයි. කොහොමාරි මේ මනුස්සයා ආපහු එයි කියලා දෙවියන්ට ගිහිල්ලා ඒ රාත්‍රියේ මේ මොහොතේ මොකද ඒ අය දෙවියු බුදුන් අදාන තැනැත්තියක් ලෙස ගිහිල්ලා මම හිතන්නේ ඒ අද ඉල්ලීම කරලා තිබුණා. දැන් ඒක කොහොමද ඇත්ත කියලා. නමුත් ඒ විදිහට තමයි ඇය වැඩ කරන්නේ අද දවසේ වුණත්. ඉතින් මම හිතන්නේ අද දවසෙත් පැය 20ක් වැඩ කරන්නේ එතුමිය. මම දැන් පැය 20ක් වැඩනේ. ඉතින් අද පැය 20ක් වැඩ. ඔබතුමා හැම කියනකොට සෝබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ. ලොවේ පෙරදු මිස කිසිදා ලැබූ දිනුමක් නැහැ කියලා පල්ලෙක හිමතහාමුදුරුවෝ කියනවා. අපි සෝබා දහමත් එක්ක ජීවත් වෙන මිනිස්සු ඉරහඳ දෙයියෝ කියලා හිතපු මිනිස්සු ඒක අවිද්‍යාව නෙවෙයි. ඒක సౌందර්යයට සෝබා දහමට ගරු කිරීම. ජීවිතය සහ සෝබා දහම සහ ඔබතුමාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය ව්‍යාපාර කටයුතු සහ කොහොමද ව්‍යාපාරිකයෙක් විදිහට ලොකු ප්‍රගතියක් කරා එන්නේ සහ පාලකයා සහ පාලිතයා කියන කාරණා මේ අපිට සාකච්ඡා කරන්න හැකියාව තියෙනවා. ඇත්තටම දානන්ද බෝපුල මහත්මයා කියන්නේ ඇත්තද? කෙනෙකුට හිතෙන්න පුළුවන් මම කියන්න පුළුවන් හැබැයි ඒවා ප්‍රායෝගිකව කරන්න ගියාම හරි අමාරුයි. ඔහොම බිස්නස් කරන්න පුළුවන්ද? ওই තරම් හොඳ හිතක් තියාගෙන මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා එහෙම හිතෙන්න පුළුවන්. ඒවා කරන්නේ කොහොමද? ඒ වගේ අපි සාකච්ඡා කරනවා. පොඩි විරාමයක් ගමු.
ඊට පස්සේ අන්තිමට හම්බෙන්න. විරාමෙන් පස්සේ අපේ මේ අද දිවියක සුන්දර වැඩසටහනේ අවසන් හමුව විනාඩි 10ක් 12ක් තියෙනවා. දැනුත් බබුල් මහත්මයාට සාකච්ඡා කරන්න දැන් වාසනා බේක සායතන සම්බන්ධයෙන් කතා කරමින් හිටියේ. ඒ අතරේ දැන් දිවියක සුන්දර පුතුමාගේ ජීවිත මතක පිළිබඳව කතා කරනකොට ආදරණීය භාර්යාව පිළිබඳව අපි කතා කළා, එතුමිය ලැබිච්ච සහාය පිළිබඳව කතා කළා. වාසනා බේකර්ස් වාසනා කියන නම ඔබට වාසනාව බොහෝ ලබා දෙන නාමයක් බවට පත් වෙනවා. මහා ගෙදර නමත් වාසනා නේද? වාසනා කියන නාමය මම ඇත්තෙම ගත්තේ එතනින්. මම අපේ මහා ගෙදර. කවුද වාසනා කියලා ගෙදරට තාත්තගේ සිතුවිල්ලක්ද? නෑ, අපේ අක්කා කෙනෙක්ගේ සිතුවිල්ලක්. ඉතින් මම හිතුවා මගේ ජයග්‍රහණය එතන තියෙනවා වගේ. කීවෙනියක් අද? තුන්වෙනිය. ඒ විදිහට වාසනා කියලා ඔබතුමා පටන් ගන්නවා. දැන් ලංකාවේ වර්තමාන වෙනකොට විවිධ චින්තන ධාරාවන් තියෙනවානේ. මේ ධනවාදී ආර්ථික ක්‍රමයේ සම්බන්ධයෙන් කතා කරනවා, ධනාත්මක චින්තනය සම්බන්ධයෙන් කතා කරනවා. අපි ඉංග්‍රීසි සාමාන්‍යයෙන් ඔය පොසිටිව් තින්කින් කියලා කියනවා. අපි සුබවාදීව හිතන්න ඕනේ, අපි ඍණාත්මකව හිතන්න හොඳ නැහැ කියලා කියනවා. ඔබතුමා මොකද්ද විශ්වාස කරන මතය? මේ ධනාත්මක චින්තනයේද යථාර්ථවාදී චින්තනයේද? නෑ, මම විශේෂයෙන්ම විශ්වාස කරන්නේ යථාර්ථවාදී චින්තනය ගැන. ධනාත්මකව හිතුවා කියලා අපිට යන්න බැරි ලක් වලට යන්න බෑ. ඉතින් ඒක නිසා මගේ ජීවිතේ මම ලබන මේ ලැබපු සමාජ දැක්මක් මට තියෙනවා. ඒ සමාජ දැක්ම හරහා ගොඩනැගිච්ච චින්තනයක් තියෙනවා. ඒ චින්තනය විශේෂයෙන්ම යථාර්ථවාදී චින්තනයක්. යමක් සත්‍ය බවට පත් කරගන්න පුළුවන් කළ හැකි දෙයක් කිරීම තමයි අපේ වගකීම කියන එක මූලික කරගත්ත චින්තනය යථාර්ථවාදී චින්තනය. ඔබතුමා සාමාන්‍ය දේවල් කරලා පෙන්නලා තියෙනවා. ඒ හින්දා යද්දකින් මත තමයි මේ කතා කරන්නේ. සෝබාදහමත් එක්ක හරිය ලොකු ව්‍යාවජින් ගනුදෙනුවක් බබුල් මහත්තයෙක් තියෙනවා කියලා මම දන්නවා. එහෙමයි. කොහොමද ඒක හැදෙන්නේ? මම හිතන්නේ මම මගේ ජීවිතේ මූලික කරගත්තු කාරණා හයක් තියෙනවා මේ දැක්ම හදාගන්න. පළමුවෙන්ම කලාව, සාහිත්‍ය, සංගීතය. ඊට පස්සේ ආගම, ඊට පස්සේ දේශපාලනේ, ඊගාවට ක්‍රීඩා. මේ මූලික කාරණා හය තුලින් ගොඩනැගිච්ච දැක්මක් තමයි මට තියෙන්නේ. ඉතින් ඒ දැක්ම තුළ මම නිතැතින්ම ආදරය කරන්නේ මේ මහා පරිසරයට, රටේ ජනතාවට, සතා සිවිපාවට, ගහට කොළට, ඇළට දොළට, ඉහළට ලන්දට ආදරය කරන මනුස්සයෙක්. ඒක හරි සුන්දර වචනටයක් විතරක් නෙවෙයි, ඒක ඇතුළේ වෙන ලොකු යථාර්ථයක් තියෙනවා. දැන් ගහට කොළට, ඇළට ලන්දට, තමන්ගේ ඇත්තන්ට, තමන්ගේ ඇත්තන්ට කියන්නේ අපේකමට, මේවට හරි ආදරේ නුඹතුමලා කරන්නේ. සාමාන්‍යයෙන් හැම කෙනෙකුට කරන්න පුළුවන් ව්‍යාපාරයක් නෙවෙයි. මොකද ආහාර කියලා කියන්නේ වෙනම කතාවක්. වර්තමානයේ වස විසින් තොර මේ ආහාර සංස්කෘතිය සම්බන්ධයෙන් වඩාත් වැඩියෙන් කතා කරනවා සහ ඒ වෙනුවෙන් වැඩි ඉල්ලුමක් හදලා තියෙන කාර්යයක්. දැන් රස කැවිලි වේවා, එහෙම නැත්නම් කේක් වගේ කර්මාන්තය සම්බන්ධයෙන් කතා කරනකොට 94 වගේ කාලෙක පැල කරලා 2017 වෙනකොට එතරම් ලොකු කාලයක් නැහැනේ ජීවිතය සම්බන්ධයෙන් කතා කරත්. හැබැයි වාසනා බේකර්ස් කියන නම ලංකාවේ හැමතැනම අපිට පේනවා. මේ ලොකු ව්‍යාපාරික ජාලයක් දෙන්නේ තුන් දෙනෙක් එකතු වෙලා මේ පැල කරලා පෝෂණය කරන්න එක ලේසි කාර්යයක් නෙවෙයි. කොහොමද කොතනින්ද පටන් ගන්න? කොහොමද මේක කරන්නේ? නෑ, මම මේ ඛේදවාචකයත් එක්ක ලැබපු අත්දැකීම් ශාල ප්‍රමාණයක් තිබුණා. ඒ වගේම මම මේ කර්මාන්තය ඉගෙන ගත්තා ඉතා හොඳින්. එතෙන්දී මම දැකපු මහා දෙවන්තම ඛේදවාචකය මේ කර්මාන්තයේ තුල කේක් කල් තබා ගැනීම සඳහා
පාවිච්චි කරපු රසායනික ද්‍රව්‍ය. මට මේක මහා වාදයක් වෙච්ච දෙයක්. මට ඌමනාව තිබුණා මේකෙන් තොර මේ නිෂ්පාදනයේ රටේ ජනතාවට දෙන්න. 1995 අවුරුද්දේ මම ඒක පටන් ගත්තා. කේක් එකේ ජීව කාලය දවස් 5යි නැත්නම් 6යි. ඊට වැඩිය යනවා නම් විශේෂයෙන්ම මේ මොනවා හරි දාලා තියෙන්නට ඕනේ. ඒ පිළිබඳව මට හොඳ දැනුමක් තියෙනවා. ඉතින් මම ඒ වෙලාවේ පටන් ගත්තා. පෙට්ටියකට දාලා වෑන් එක පටවල රටවට අරන් ගිහිල්ලා මාස 3කට කේක් එක හදලා මට තියන්න පුළුවන් තිබ්බොත් කන්නේ මිනිස්සු වාස. ඉතින් මේකෙන් මේ මිනිස්සු ටික ගලව ගන්න ඕනේ කියලා මම අර හදන කේක් එක ඒ වෙලෙම තැටිය පිටින් මගේ ෂොප් වලට දාලා ඒ වෙලෙම මිනිස්සුන්ට කපලා දීලා ඒ ගුණාත්මක භාවය සහ ඒ වටිනා දේ මිනිසුන්ට දෙන්න ඉගැන්ම මිනිසුන්ට කේක් කන්න ඉගැන්නවා. සුඛ විභාග භාණ්ඩයක් වෙච්ච ඒ කේක් කියන එක සුල් අද මිනිසුන්ට නැතුව බැරි දෙයක් බවට පත් කරන්න මේ මහා සංස්කෘතික වෙනසක් ඒ ආහාර නිෂ්පාදන ශාස්ත්‍රය තුළ මහා දෙවන්ත වෙනසක් මම සිදු කරා. මම ඒ පිළිබඳව අතිශය සතුටුයි. 95 කතා කරපු දේ තමයි අද අලුතෙන් ඇවිල්ලා මේ කතා කරන්නේ. වස විසින් තොර කියන සංස්කෘතිය සම්බන්ධ කේක් කේක් කියන වචන සම්බන්ධයෙන් කතා කරන එක අපේ දෙයක් නෙවෙයි. හැබැයි අපේ නෝන කේක් අපේ කරන්න මේ ඔබතුමා ලොකු උත්සාහයක් ගත්තම මේ වගේ ප්‍රශ්නයක් අහන්න. දැන් ව්‍යාපාරය සහ ලාභය ඕනෑම කෙනෙක් සාමාන්‍ය කතාවටත් කියනවනේ බබුල් මහත්තයා, මීයක් කඩන්නේ අතලෙව ගන්න නෙවෙයි, ලාභයක් තියෙන්න ඕන ව්‍යාපාර පවත්වාගෙන යන්න, යම් මුදලක් වියදම් කරන්න නිකන් මේ සමාජ සේවය කරන්නම නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ දැන් අවුරුදු සමයක් පහු කරන උසු සමයේ අවුරුද්දට සත් දෙකක් විතර කලින් සත් දෙකකට විතර කලින් පිටකුළු බෝංචි කිලෝවක් සාමාන්‍ය රුපියල් 80යි. හැබැයි අවුරුද්ද හෙටයි කියලා හැම නැත්තම් අවුරුද්ද අනිද්දායි කියලා කියනකොට බෝංචි කිලෝ 250ට යනවා. එහෙම කොහොමද වෙන්නේ? ඔය තමයි කේක් වලත් එහෙම දේවල් වෙනවද? මගේ අවුරුදු මේ 23 අවුරුද්ද මගේ ආයතනය කරපු මම අර ආයතනයේ තිබිලා 29 අවුරුද්ද මේකදී. හැබැයි ඒ ආයතනයේ ඒ වගේ කීම් වලින් මම නිදහස්. මගේ ආයතනයේ 23 අවුරුද්දෙත් කිසිම සත පහකවත් මිල වැඩිවීමක් නැතුව අලුත් අවුරුද්දට නත්තලට මම මගේ නිෂ්පාදනය දීලා තියෙනවා. කවදාවත් මිල වෙනස් කරලන්නේ නැහැ. ඒ හින්දා තමයි මම හිතන්නේ උසෝ සමය ලඟ වෙනකොට වාසනාභේක සායතන ඉස්සරහා දිගු පොහොලින් අපිට දකින්න ලැබෙන්නේ. ඒක කාරණයක් වෙන්නේ නැති. හොඳයි, ඔබතුමාම කියනකොට දැන් අපි සෝබාදහමත් එක්ක ගත වෙන ජීවිතය සම්බන්ධයෙන් කතා කරනකොට දැන් පාලකයා සහ පාලිතයා දැන් ව්‍යාපාරවල ඔබතුමා දීර්ඝ කාලයක් කටයුතු කරලා තියෙනවා, උත්සාහ වෙලා දැඩි කැපවීමෙන් වැඩ කරලා දවසට පැය 20ක් විතර වැඩ කරලා තනතුරු තානාන්තර දරනවා, ඒ තැන්වලින් ඉවත් වෙන්න එපා කියලා කියනකොට ජීවිතය ආපහු ඔබේම දෙයක් පටන් ගන්න ඕන කියලා ඔබතුමා තීරණය කළා. ගමට එන්න ව්‍යාපාරය පටන් ගන්නවා. දැන් ඌන්ට වඩා ධාර්මික වෙන්න ගියාම මේ වැඩි කරන්න බෑ කියලා මිනිස්සු කියනවා. ටිකක් ඌන්ට වඩා නම්‍යශීලී භාවයක් පෙන්වන්න ගියොත් කරේ නගින්නවයි කියලා සාමාන්‍යයෙන් කතාවට කියනවා. බෝබල මහත්තයා ව්‍යාපාරෙත් එහෙම වෙන්න ගියාද නැත්නම් කොහොමද මේ කරගන්නේ? මේ මතයට මම එකඟ වෙන්නේ නැහැ. මොකද මානව හිතවාදී වැඩ කරන මිනිසුන්ට මිනිසුන්ට ආදරය කරන මිනිසුන්ට මිනිසු පෙරලා යාලි ආදරය කරනවා. දෙඟතු වෙනවා. වපුරුකදී තමයි ලැබෙන්නේ. වපුරුකදී තමයි ලැබෙන්නේ. අපේ ආයතනය තුළ තියෙන අමුතුම අලුත් සංස්කෘතියක්, මානව හිතවාදී සංස්කෘතියක් හදලා තියෙනවා. ඒ ආයතනය තුළ මම කතා කරන්නේ ගෑනු ළමයින්ට කතා කරන්නේ පුතේ කියලා, පිරිමි ළමයින්ට කතා කරන්නේ මහත්තයෝ කියලා, මට සියලු දෙනාම කතා කරන්නේ අයියා කියලා, අපේ නෝනට කතා කරන්නේ අක්කේ කියලා. මෙන්න මේ සහෝදරාත්මක බැඳීම තමයි මේකේ මහා දෙවන්ත ශක්තිය වෙන්නේ. සියලු දෙනාම හිතන්නේ මේක මගේ ආයතනය කියලා. මෙන්න මේ මහා දෙවන්ත වෙනස මේ සංස්කෘතිය අපි හැදුව ආයතනය ඇතුලේ. මම හිතන්නේ අපේ සාර්ථකත්වයේ මූලිකම ලක්ෂණය මම හිතන්නේ මෙන්න මේක. ලංකාවේ නැත්තෙම වැරදි නිවැරදි කරගැනීම නෙවෙයිද? මම හිතන්නේ අපේ ශ්‍රී ලංකීය ජනතාව වැරදි නිවැරදි කරගෙන නැහැ. වැරදි නිවැරදි කරගන්න නොගන්නා තාක්කල් අපිට මේ ඛේදවාචකෙන් ගොඩෙන්නත් බෑ. මගේ පෞද්ගලික විශ්වාසය එකයි. මගේ ජීවිතේ වැරදි නිවැරදි කරගත්තා. මම හිතන්නේ මුළු සමස්ත සමාජයම මේ නිවැරදි කරගැනීමේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. ගම වගේම, අවටගම්වල වගේම සමස්ත සමාජයම. ඔව්, ජීවිතේ ඔබතුමා දැන් සඳහා සමය ගත කරන්නේ සෑහෙන කාලයක් මහන්සියෙන් වැඩ කරලා තියෙනවා. ඒ මහන්සි ප්‍රතිඵල ඔබතුමාට ලැබිලා තියෙනවා. නෑදෑහිත මිත්‍රාදීන් එක්ක, දූ දරුවන් එක්ක, ප්‍රිය බිරිඳ සමග පටන්ගත පුංචි ජීවිතේ අද විශාල ජීවිතයක් බවට පත් වෙලා තියෙන ඔබතුමා නිසා පවුල් කීයක් නම් සතුටින් ජීවත් වෙනවා. ඒ සතුටම ඔබට ලොකු පිනක් බවට පත් වෙනවා. කොහොමද ඔබ වර්තමානයේ ගත කරන්නේ? සමුනාගේ බලාපොරොත්තු ජීවිතේ පොදි බඳගෙන තියෙන, හැබැයි අපිට බෞද්ධයන් විදිහට ගොඩාක් දේවල්
පොදිබැනගෙන කරපින්නාගෙන යන්න බෑ. සියලු දේ අත්හල යුතුයි තමයි කාලෙක. හැබැයි මිනිස්සුන්ට ජීවත් වෙන බලාපොරොත්තු සහ ඉලක්ක තියෙනවා. මම එහෙම අහලා කියවලා තියෙනවා. ඔබ එකඟද? එකඟ වෙන්න ඕන. ඉතින් මං හිතන්නේ අපේ මගේ ජීවිතයේ අද වෙනකොට මම ඉතාමත්ම සතුටින් ඉන්න මිනිස්සේ. විශේෂයෙන්ම ව්‍යාපාරික නැත්නම් ව්‍යවසායකෙක් වශයෙන් මම ආපු ගමන ගැන මම අතිශය සතුටු වෙනවා. ඉතින් ඒ වගේම මට සමාජ දැක්මක් තියෙනවා. සමාජයේ වෙනුවෙන් මට කළ හැකි දේ මම කරා කියලා අතිශය සතුටටපත් වෙනවා. ඉදිරියටත් මම මෙතනින් ඉවත් වෙලා නැහැ. මගේ වයස මං ප්‍රශ්නයක් කරගෙනත් නැහැ. ඉදිරියේදීත් මට කරන්නට පුළුවන් මේ සමාජයේ වෙනුවෙන් කරන්නට පුළුවන් සියලුම යුතුකම් ටික ඉෂ්ට කරන්නට මම දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් ඒක නිසා මගේ ජීවිතේ මට මේ භාග්‍ය මේ අවස්ථාව ලැබුණේ ජීවිතයේ අවස්ථා තුනකදීම. විශේෂයෙන්ම අවුරුදු 7කට පෙර මට දැවැන්ත බිලිකා රෝගයක් වැළඳිලා මම හිතන්නේ කවුරුවත් විශ්වාස කරේ නැහැ මං ගොඩේ කියලා. නමුත් මේ ස්වභාව ධර්මයේ මට ඒ අවස්ථාව ලබා දුන්නා. ගිය වසරේ මම හිතන්නේ බරපතල හෘද රෝගකට එළඹිලා ස්පිරිතාලට ගෙනියන්නත් අවස්ථාව තිබුණේ නැහැ වගේ මට මතක. අවසාන මට මතක නැහැ. නමුත් ඒ අවස්ථාවේ මම ගොඩාවේ මේ ස්වභාව ධර්ම නිසා. ස්වභාව ධර්මයේ මට තවත් අවස්ථාව දීලා තියෙනවා මේ රට වෙනුවෙන් මේ සමාජය වෙනුවෙන් යුතුකම් කොටසක් ඉෂ්ට කරන්න. ඒ දේ කරන්න මම ලෑස්ති. සන්තුෂ්ටි පරමන්දනං පරම ධනේ සතුට. ඒ නිසා අපි මේ කතාබහේ අවසන් මිනිතු කිහිපයෙන් නිසා පුත්තවතු මනුස්සයන්න් කියලානේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. දරුවෝ තමයි දෙමව්පියන්ට ඉන්නේ එකම සැපත පරම ධනය. පවුලේ තමන්ගේ දූ දරුවන් සම්බන්ධයෙන් සහ ජීවිතයේ ගෙවෙන විදිහ මේකටත් මතක් කරනකොට නික ඉස්සරහම තවන්න පුළුවන්. සමහර විට නොයෙකුත් දෙනා නොයෙකුත් විදිහට හිතන්න පුළුවන්. අපිට මම හිතන්නේ අර පෞගියා කාලේ 80ට 89 වෙච්ච ඛේද වාචකයත් එක්ක දරුවෝ කියන එක අපිට පෞජරික ලැබුණේ නැහැ. නමුත් විශාල දරුවන් ප්‍රමාණයක් මට ඉන්නවා අපි දෙන්නගේ නොවන. ඒ සියලුම දරුවෝ අපේ දරුවෝ, වැඩපොලේ ඉන්න සියල්ල දරුවෝ, ගමේ ඉන්න සියල්ල දරුවෝ කියලා ඒ මහා පුළුල් මතවාදය තුළ හිතලා වැඩ කටයුතු කරන්න අපිට පුළුවන්. අනිපතේ ඔබතුමා ලබා දෙන ශිෂ්‍ය ප්‍රමාණය සම්බන්ධයෙන් කතා කරොත් ඔබම දන්නේ නැහැ කොයි තරම් ශිෂ්‍ය ප්‍රමාණයක්. නෑ, ඒත් වශයෙන් මෙච්චරයි කියන්නේ මම දන්නේ නැහැ. මම විශ්වාස කරන රටක වෙනස ඇති කරන්න පුළුවන් වෙන්නේ අධ්‍යාපනයේ සහ සෞඛ්‍යයේ කියලා. පළවෙනි තැන අපි මුදල් වෙන් කරන්නේ අධ්‍යාපනයේ, දෙවෙනි තැන සෞඛ්‍ය ආරක්ෂා කරගන්න. ඊයේ මගේ උපන්දින දවසේ දෙවැන්ත සෞඛ්‍ය සායනයක් මේ ගම ඇතුලේ සිදු කරා. ඉතින් අනිකුත් මිනිස්සුන්ගේ දුප්පත්කම වළක්වා ගන්න, ව්‍යාපාරික ලෝකේ ව්‍යාපාරිකයෝ හදන්න, නිවාස නැති අයට නිවාස හදලා දෙන්න. ඉතින් මේ බඩගින්න මුළු ගමේම ඉන්න දුප්පත් මිනිස්සුන්ට, අහිංසක මිනිස්සුන්ට, ලෙඩ්ඩුන්ට, අබාධිතයින්ට, ඇස්පේ නැති අයට අපේ නිවසෙන් කෑම් පාසලේකට යනවා. ඒ සියලු දෙනාගේම වගේ සේවය වැඩ කරන අය දාලා. ඉතින් මෙන්න මේ වගේ සිව්පාව, සතා සිව්පාව අපේ ගෙදර විතර බල්ලු 25ක් විතර ඉන්නවා. පිට ගමේ මේ ගමේ ඉන්න සියලුම බල්ලන්ට පාසල් ගහලා කෑම අරිනවා. ඉතින් මේක තමයි අපේ සතුට, සන්තෝෂය. මං හිතන්නේ මරන්න ගෙනියන හරක් වෙළඳ ප්‍රචාර අපි පාවිච්චි කරන පැතන් 30-40ක් මගේ වතු වල දාලා ආරක්ෂා සහිතව නඩත්තු කරන්න පිරිස් දාලා තනකොළ බවල ඒ සතුන්ට ගන්න ආහාර වශයෙන් දෙනවා. ඉතින් අපි සතු වෙනවා. දවස් 3-4කට සැරයක් ගිහිල්ලා මම ඒගොල්ලන් ගොළු අත ගාලා නම කියලා මම සතුන්ට මම බොහෝ වෙලාවට කතා කරන්නේ. දැන් අපේ ගෙදර ඉන්න සියලුම බල්ලට කතා කරන සුදු මහත්තයා, කළු මහත්තයා, කළු අම්මා, සුදු හාමිනේ, මේ ගොනුන්ට රතු මහත්තයා, කළු මහත්තයා කියලා තමයි මම කතා කරන්නේ. මේ මගේ ලිංගතුකම්. ඉතින් මෙහෙම ජීවිතේ ඇදී ගයනවා. මම සතුටුයි සියලු දේවල් සම්බන්ධයෙන්. ජීවිතේ සතුටින් ගත කිරීම තමයි පරම ධනය වෙන්නේ. එතුම සම්බන්ධයෙන් කතා කරනකොට සරල මිනිසෙක්, රසවතෙක්, සොඳුරු සිතැත්තෙක්. එතුමගේ ජීවිතේ හැංගිච්ච ගොඩාක් දේවල් තියෙනවා. ඒ හැංගිච්ච හැමදේම පැයක් වගේ කාලයකින් ආවරණය කරන්න බොහොම හත්නේ අපිට බෑ. ඒ නිසා වැඩසටහන් කිහිපයක් ඉදිරියෙන් සංවිධානය කරන්න වෙයි. ඉඩ ප්‍රස්තාව ලැබෙන විදිහට අපි එතුමත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමගේ තිබෙන දැනුමෙන් මම හිතනවා අපිට සංගීතය පලස වෙන්න පුළුවන්. අපේ වැඩසටහන් බොහොමයක් තියෙනවා, ධර්ම සාකච්ඡා තියෙනවා, හරිමග නමින් අපි නිවැරදි මාවත කොහොමද ගමන් කරන්න කියන කාරණා සම්බන්ධයෙන් කතා කරන වැඩසටහන් තියෙනවා. වෙළඳ පරමාර්ථවලින් තොරව හොඳදී හොඳ විදිහට රසිකත්වයට නැත්නම් ප්‍රේක්ෂකයන්ට දෙන්න සියස හැමදාම උත්සාහ කරනවා. ඒ නිසා මට හිතෙනවා සුවඳ හමන ජීවිතයක් එක්ක ගත කරපු මේ පැය අපේ දයාබර අසන්නන්ගේ, ප්‍රේක්ෂකයන්ගේ
ගත්ත කාලයෙන් එතන ඔබට මේ කාලය අපතේ ගියා කියලා ප්‍රශ්නයක් නෑ. එහෙම සිතුවිල්ලක් ඇති නොවේ. මටත් හරි සහෘදකමක් දැනෙන ඔබතුමා ඇසුරෙන් මේ විදිහට කතා කරන්න ලැබීම. ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දන. නිරෝගී මුතුම සැපත දානේ ඔබතුමාට නිදුක් නිරෝගී භාවයේ තිර ජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කරන වැඩ කටයුතු තවත් සාර්ථකව ඉස්සරහට කරගෙන යන්න සියලු ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා බෞද්ධ විදිහට ප්‍රාර්ථනා කරනවා. වගේම සියස්ස වෙනුවෙන් ස්තුති කියලා කියන්නේ මට දිව නැමෙන්නේ නැහැ. හින්දා බොහොම පිං කියලා කියනවා මේ කතා බහට එක්වීම සම්බන්ධයෙන්. ආයිබෝ. අපි ලබන සතියේ තවත් සොඳුරු කැදල්ලක සුන්දර මිනිසෙක් සමග මුණ ගැහෙනවා.